පාර්ලිමේන්තුවේ කතා කරනවට වැඩිය බඩ මඩුවක් බවට පත් වෙලා තියෙනවා අපිට ඇහෙන්න තියෙන්නේ ඔක්කොම බන භාවනා උත්තර අරවඩ මේවා ඔක්කොම මම කියන්න කැමති ඉස්සෙල්ලාම අපිත් කතා කරනවා නම් බුද්ධාගම ගැන බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා කෙලෙහි ගුණය කියන දෙයක් ගැන කෙලෙහි ගුණය තියෙන්න ඕන කියලා තියෙනවා බුදුහාමුදුරෝ ඒක තමයි ඇත්තම වැදගත්ම නමුත් අපි දැක්කා විපක්ෂ නායකතුමා තමන්ගේ ඉස්සර හිටපු නායකයා තමුන්ගේ ගුරුතුමා තමුන්ට අයන් අයන දේශපාලනය කරලා මේ වේදිකාවට ගෙනාපු ගුරුතුමාව විවේචනය කරන හැටි එතුමාට දෝෂාරෝපණ තියෙන හැටි අපි දැක්කා එතුමාගේ හිටපු නායකයා මේ Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. එතුමාට මේ දේශපාලන වේදිකාව හදලා දුන්න නායකයා මේ. එතුමාට ඒක ගැනවත් කිසිම ගුණයක් නැහැ. ඉතින් මම කවුද? එතුමාට අද විපක්ෂයේ වාඩි වෙලා ඉන්න පක්ෂයේ දීලා එතුමාව විපක්ෂ නායකයා කරපු මං ගැන කුමන කතාද? අද එතුමා ගිහිල්ලා එතුමාගේ මේ නීතිඥවරු දාගෙන මට විරුද්ධව උසාවිවල කතා කරන්න දාලා මගේ ප්‍රශ්න ඇදගෙන එතුමා මේ සද්ද නැතුව හිටියට මම දන්නවා එතුමාගේ ලායස්ලා ඔක්කොම අල්ලම කතා කරන්නේ මේ මට විරුද්ධව ගිහිල්ලා කතා කරන්න උසාවි වල යනවා කියලා. ඉතින් එතුමාට ඒක ගැන කිසිම ගුණයක් නැහැ. ඉතින් අනුන්ට බණ භාවනා දේශනා කරන්න ඉස්සෙල්ලා තමන් එතන හිටගෙන හිටියා නම් හොඳයි. මොකද මේ තව ටික දවසකින් අපිට බලා ගන්න පුළුවන් මේ පක්ෂය කොතනටද යන්නේ මොකද වෙන්නේ එතුමා උඩ බලාගෙන කෙල ගහනවා නම් එහෙමත් නැත්නම් වීදුරු ගයක් ඇතුලේ ඉඳලා ගල් ගහනවා නම් වත්ත වටේ ගල් ගහන්න එපා ඒ හින්දා එක ගලයි ගහන්න ඕනේ ඔය වීදුරු ගෙට මම එක ගලයි මම ගහන්න ඕනේ ඔය වීදුරු ගෙට ඒ ගල මම ළඟදිම ගහනවා අවසානයි අවසන් කරන්න අපි බලාගමු මේ පක්ෂෙත් එක්ක කොහොමද අපි විසඳ ගන්න කියලා කාලය අවසානයි බොහොම ස්තුතියි මට කාලය ලබා දුන්නට බලමු